දැන් ඔබතුමල්ලා මේ වෙනකොට ඔබතුමල්ලගේ ඡන්ද පදනම 2.57යි. අපි 2.50යි කියලානේ කියන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් නෑ. නෑ මම මෙහෙම කිව්වේ නෑ මං සංඛ්‍යාත්මක. ඒක ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට හේතුවයි දන්නවද? ගණන් කරනකොට පටන් ගත්තේ 0.123045 කියලානේ. අපි සූදානම් මේකට. නෑ මම අහන්න හැදුවේ එතනින් ඉදිරියට යන්න මේක ඉහලට නංව ගන්න මේ පක්ෂයේ වැටුණු තැනින් ගොඩට ගන්න සැලැස්ම මොකක්ද දැන් විශේෂයෙන්ම පසුගිය කාලය පුරාවට පක්ෂය ඉහලට ගතපු පක්ෂ සංවිධාන කටයුතු කරපු බැසිල් මහත්මයාත් ලංකාවේ නැහැ. මෙහිම බැසිල් රාජපක්ෂ මහත්තයා ෆිසිකලි මෙහි ඉන්න ඕනේ නැහැ. මේ අපි ඉන්නේ 21st century එකේනේ. ඩිජිටලි එතුමාගේ ප්‍රසන්ස් එක හැම වෙලාවකම තියෙනවා. ඒ නිසා දැන් ওই ඩිජිටල් ප්‍රසන්ස් එකයි ෆිසිකල් ප්‍රසන්ස් එකයි දැන් දෙකම එකයි. එතකොට දැන් මම කොළඹ ඉන්නේ කලාතුරකින්නේ. ඒ වුණාට මගේ ඩිජිටල් ප්‍රසන්ස් එක හැම රැස්වීමකම තියෙනවා. හැම හමුවකම තියෙනවා. දැන් මම ආපු දවසට ඔබතුමාලත් මුණ ගැහෙනවා. ඒක එහෙම තමයි. ඔව් දැන් ප්‍රශ්නේ මුල් කොටස මේ පක්ෂය නැවත ගොඩ ගන්න සැලැස්ම මොකක් වගේ විය යුතුද? පක්ෂය විශේෂයෙන් පහුගිය කාල සීමාව තුළ සිද්ධ වෙච්ච සිදුවීම් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරලා තියෙනවා. පක්ෂයේ අදියර තුනක් ඉහළ නායකත්වය දේශපාලන මණ්ඩලය සහ පක්ෂයේ පහළ තලයේ දේශපාලන කටයුතු කරන අපි හැමෝම ඒ ගැන ඉතාම හොඳින් කතා කරලා තියෙනවා. දැන් ඔබතුමා විශ්වාස කරනවද? දැන් ඔය අපි හැරදාලා ගිය නිශ්ශබ්ද වෙලා හිටපු හුඟක් අය අපිට දැන් කතා කරනවා සර් අපිත් වගේ කියන්න ඕන අපේ අතුමුත් ලොකු වැරද්දක් සිද්ධ වුණා කියලා. ඉතින් ඒ නිසා අවස්ථාව තියෙනවා.